ජන සංවිධාන බිහිකරනවා. දැන් මේක ආසත පොළොව වගේ වෙනස්. ගොවියන්ට විශාල ප්‍රශ්නයක් කරලා තියෙනවා තමන්ගේ අත්සන්න අලෙවි කරගන්න. අයිබන් අශෝක මහත්මයානි. අයිබන් අශෝක මහත්මයා, දැන් මේ වැඩියෙන්ම ඉන්දියාව වගේ රටවල් ගත්තම එම රටවල් වලත් විප්ලවීය අදහස් වැඩියෙන්ම තියෙන්නේ ගොවියන්ට. මොකද අපේ ඉතිහාසයේ ගත්තත් දේශපාලනේ ඉතා කිට්ටුවෙන් වැඩ කරන්නේ මේ ගොවියන් සම්බන්ධයෙන්. ඒ වගේම තමයි ගොවිතැන විනාශ කරපුවාම බඩගින්න කුසගින්න ඇති වෙච්චම වෙනත් ආගමකට හරව ගන්නත් ඕකට හේතුවක් වෙනවා. දේශපාලනයෙන් පන්නා දැමීමටත් හේතුවක් වෙනවා. මොකද සබ්බේ සත්තා ආහාරට්ටිකා කියලා බුදුදහමේ සඳහන් වෙන්නේ. ඒ නිසා මේ ආහාර සම්බන්ධයෙන් ප්‍රමාණාත්මක තීරණ ගැනීමට ඇංග්ලෝ සැක්ෂන් ලගේ සංවිධාන බව ක්‍රියාත්මක කරනවා. මම හිතන්නේ ලෝක ඊරි සභාව ගැන දැන් අපිට කතා කරන්න ඕනේ නැහැ. හාල් විනාශ කළ ආකාරය කොහොමද, හාල් සංරක්ෂණය කොහොමද, කොහොමද ඒ ඉවැන්ජලිකල් හාල් නැත්තම් වැඩි අස්සන්නක් තියෙන හාල් දීලා ඒ ජාන විකෘති කරේ කොහොමද, يعني මිරකල් හාල් නැත්තම් මේ පුදුම සාගත හාල් වැඩියෙන් අස්සන්නක් දීලා නමුත් ජාන නැවත පැලන වුණ බීජ ඇති කරේ ගැන අපි කතා කරන්න ඕනේ නැහැ. ඉතින් මේ ගොවියන් සම්බන්ධයෙන් විවිධ අපි දන්න සමහර නායකයෝ මේ වෙනකොට ගොවි ජන සංවිධාන බිහි කරනවා. දැන් මේක ආසත පොළොව වගේ වෙනස්. අනුරාධපුරයේ පොළොන්නරුව සහ නැගෙනහිර සමහර පැතිවල තියෙන ගොවි සංවිධානවල ප්‍රධාන ශාඛාව පටන් ගන්න යන්නේ කොළඹ ප්‍රදේශයේ. ඉතින් අපි බලාගෙන ඉන්නේ මේ වගේ නේ. ඇත්තට මේ ගොවියන් සම්බන්ධයෙන් රජයට හෝ යම්කිසි දේශපාලන පක්ෂයකට ගත හැකි උපක්‍රම තියෙනවද මේ ආරවුල අඩු කරගන්න? මේ ආරවුල නැති කරන්න තියෙන ප්‍රධානම කාරණේ තමයි දැනට ගොවියන්ට විශාල ප්‍රශ්නයක් කරලා තියෙන තමන්ගේ අත්සන්න අලෙවි කරගන්න. අලෙවි කරගන්න ගියාම මේ රාජ්‍ය බැංකු දෙකෙන් ණය ලබා දෙන්නේ නැහැ වී අලෙවි මල්ලේ. ඒක තාක්ෂණික ප්‍රශ්නයක් නැත්නම් ඒගොල්ලෝගේ ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් කියලා අපි බැහැරගෙන අපිට මේකෙදි උපක්‍රමිකව එක වැඩක් කරන්න පුළුවන්. මේ රටේ සමුද්‍රලාභීන් ලක්ෂ ගණනකට රජයේ ගෙවන අඩු ආදායම් ලාභීන්ට එතකොට ඒ මුදල් ඔවුන් පාවිච්චි කරන 75%ක් තමන්ගේ යැපීමට සදා, එහෙම නැත්නම් ආහාර ගැනීම සදා මේ මුදල් කෙලින්ම සමුද්‍ර ආධාරවල ලැබෙන මුදලේ යවන්න පුළුවන්. ඒ 160ක් විතර 60ක් හෝ 60කට වැඩි ප්‍රමාණයක් මේ වී මිලදී ගන්න. ඒ වෙනුවට ඒ වී විවිධ සේවා සමුපකාර සමිති හරහා වී කොටලා හාල් වශයෙන් හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම ඉන්න සමුදලාභීන්ට බෙදා හරින්න පුළුවන්. ඒකට ප්‍රශ්න දෙකම විසඳනවා. ගමේ ඉන්න මිනිහට මන්ද පෝෂණය එහෙම නැත්නම් ආරහිකය කියන එක නැති වෙනවා. අනිත් පැත්තට වී අතිරික්තයක් තියෙන ප්‍රදේශවල වී මිලදී ගන්න වී අලෙවි මණ්ඩලයක මේ මුදල් තියෙනවා. ඉතින් එකම වැඩි මේ සමුද්‍රයට වෙන් කරන මුදල් වලින් 160ක් මේකට යොදවන එක. ඉතින් මේක කාලීන සහ හදිසි අවශ්‍යතාවයක් තමයි මේ වෙන්නේ. එහෙම නැතුව මේ තමන්ගේ මේ මතවාදී තද විදියට එල්බගෙන හිටියොත් මේ ප්‍රශ්න කවදාවත් විසඳුමක් හොයාගන්න බෑ. මේක මේ රටේ වගකීතු පාලකයන් විසින් වහාම ක්‍රියාත්මක කළ යුතු දෙයක්. බොහොම ස්තුතියි. මම හිතන්නේ ගොවි ජන සංවිධානවල නායකයන්න පුළුවන් අපි මේ සමාජගත කරපු කරුණු ගැන අවධානය යොමු කරන්න. මොන දේශපාලන පක්ෂයෙන් කරත් අපිට වැඩක් නෑ. මොකද අපිට සිංහල බෞද්ධ දේශයේ කුසගින්න බඩගින්න නැති සමාජයක් හදා ගන්න ඕනේ. මොකද අපි වන්දි බට්ටයන් වෙලා තියෙන්නේ බටහිරට මේ ආහාර ටික හදා ගන්න නැති හින්දා සුඛ මාත්‍යයන්. ඉතින් ඔබතුමාට නැවතත් ස්තුති වෙනවා මේ සඳහන් කිරීම සම්බන්ධයෙන් අද දින. තෙරුවන් සරණයි සුඛ මාත්‍යයන්. තෙරුවන්.